ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත්ත ලකුණු ප්‍රමාණය ටිකක් වැඩි වගේ. කතා කරමු මේ කෙලිබි මේ කෙලිවිත් විදු. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගයේ අද දවසේදී හරාරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. විදු සඳහන් කළා වගේම කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් සිදු වෙලා තිබුණා. එතින් විදු සඳහන් කරපු කණ්ඩායම තමයි අද දවසේදී තරගයට අවතීර්ණ වෙන්නේ. විශ්ව ප්‍රනාන්දු එකතු වෙලා තිබුණා කසුන් රාජිත වෙනුවට. හැබැයි සිම්බාබ්වේ කණ්ඩායමේ විදු සඳහන් කරපු වෙනස්කම් තුන ටිකක් වෙනස් විදිහට තමයි වෙලා තිබුණේ. කාල් මුම්බා ඇතුළත් වෙලා තිබුණා. ඒ වගේම අපි සඳහන් කරපු එන්ඩ්ලෝ කණ්ඩායමෙන් ඉවත් කරලා තිබුණා. ඒ වෙනුවට ටිනේටොන්ඩායි මුතුම්බෝසි කණ්ඩායමට ඇතුළත් කරලා තිබුණා දඟපන්දු යවන්නෙක් විදිහට. ඒ වගේම කෙවින් කසූසා එදා ආබාධයකට ලක් වුණාට ඔහු මේ තරගයට සහභාගී වීමට තරම් සුවය ලබලා තිබුණා. ඉතින් මේ නිසා කෙවින් කසූසා ආරම්භක පිතිකරුවා විදිහට කටයුතු කළා. මෙන්න මේ විදිහට තමයි කණ්ඩායම් දෙක සකස් වුණේ. ඉතින් ඔබට මතක ඇති විදු කිව්වා මේ ක්‍රීඩාංගණයේදී අනිවාර්යෙන් කාසිවාසී දිනා ගන්න කණ්ඩායම පන්දුවට පහර දෙනවා කියලා. ඉතින් සිම්බාබ්වේ කණ්ඩායම කාසිවාසී දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ තීරණය ඉතාම නිවැරදි තීරණයක් බව පළවෙනි දිනේ අවසන් වෙද්දී ඔවුන් ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා. අපි බලාපොරොත්තු වුණා වගේම පන්දු යවන්නන්ටත් හිතකර, ඒ වගේම පිතිකරුවන්ටත් යම්කිසි සහයෝගයක් දක්වන තනතිරුවක් තමයි හරාරේ ක්‍රීඩාංගණය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔබ දැක්කා වේගපන්දු යවන්නන්ට යම්කිසි වාසිදායක තත්ත්වයක් අද දවසේදී තිබුණා. ඉතින් මේ තත්ත්වයේ යටතේ මුල් කඩුලු කිහිපය ඉතාමත්ම ඉක්මනින් දවා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණත්, ඉන් අනතුරුව ඉතාමත්ම හොඳ සම්බන්ධතා කිහිපයක් ගොඩනැගිච්ච ආකාරය අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. බ්‍රෙන්ඩන් ටේලර් සහ කෙවින් කසූසා අතර ලකුණු 65ක සම්බන්ධතාවයක් තුන්වෙනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණා. බ්‍රෙන්ඩන් ටේලර් අද දවසේදී තමගේ 9වෙනි ටෙස්ට් අර්ධශතකයේ වාර්තා කරන්න සමත් වුණා. ඔහු ලකුණු 62ක් වාර්තා කළා. කෙසේ වෙතත් 24වෙනි පන්දු වාරයේදී ධනංජයද සිල්වාගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා ගත්තා කියලා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉල්ලීමක් කළා බ්‍රෙන්ඩන් ටේලර් දවා ගැනීමට තිබූ අවස්ථාවක්. නමුත් ඉන්දීය විනිසුරුවරයා නිතින් මෙනන් විනිසුරුවරයා තීරණය කළා ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් විදිහට. නමුත් පුනරූපණ වලදී අපි දැක්කේ ඔහුගේ ග්ලව් එකේ ගෑවිලා තමයි පන්දුව යන්නේ. ඉතින් දුර්වල විනිසුරු තීරණයක් නිසා අපිට බ්‍රෙන්ඩන් ටේලර්ගේ කඩුල්ල දවා ගැනීමට තිබිච්ච අවස්ථාව ඒ ආකාරයෙන් අහිමි වෙලා ගියා. ඉන් අනතුරුව සුරංග ලක්මාල් පළපුරුදු පන්දු යවන්නාගේ කාර්යභාරය ඉටු කරමින් කෙවින් කසූසා සහ බ්‍රෙන්ඩන් ටේලර් මේ දෙදෙනාම ක්‍රීඩා පිටියෙන් ඉවත් කරන්න සමත් වුණා. ඉන් අනතුරුව පස්වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 159ක සම්බන්ධතාවයක්, ඉතාමත්ම අගනා වටිනා සම්බන්ධතාවයක් සිකන්දර් රාසා සහ ෂෝන් විලියම්ස් නායකය අතර ගොඩනැගුණා. ඉතින් මේ සම්බන්ධතාවය තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබලතම තර්ජනයක් එල්ල කරපු සම්බන්ධතාවය බවට පත් වුණේ. අපි දකින විශේෂත්වය තමයි සිම්බාබ්වේ මැද පෙළ පිතිකරුවන්, ඒ වගේම පළපුරුදු පිතිකරුවන් ලකුණු 4ට පිවිසුණා. ඉතින් මේක ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. සිකන්දර් රාසා ලබා ගත්තේ තමන්ගේ 7වෙනි ටෙස්ට් අර්ධශතකයේ, ඒ වගේම ෂෝන් විලියම්ස් නායකයා තමන්ගේ 2වෙනි ටෙස්ට් ශතකයේ අද දවසේදී වාර්තා කරන්න සමත් වුණා. සිකන්දර් රාසා ලකුණු 8ක් ලබා සිටියේදී දවා ගැනීමට තිබිච්ච පහසු අවස්ථාවක් ලසිත් ඇඹුල්දෙනිය අතින් ගිලිහි ගියා. 41වෙනි පන්දු වාරයේදී ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ෂෝට් මිඩ් විකට්ටේ පන්දු රකිමින් සිටි ලසිත් ඇඹුල්දෙනිය අතට උඩ පන්දුවක් ආවා. නමුත් ලහිරු කුමාරගේ වේගයෙන් යොමු කරපු පන්දුවට වේගයෙන් එල්ල කරපු පහරක්. ඉතින් නිසියාකාරයෙන් ඇඹුල්දෙනියට පන්දුව රැකගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඔහුගේ වම් මතේ මහපට ඇඟිල්ලේ පන්දුව වැදිලා ඔහු යම් ආබාධයකට ලක් වුණා. වාසනාවට කාරණය වෙන්නේ ඔහුගේ පන්දු යවන අත නෙවෙයි. කෙසේ වෙතත් ඔහු පන්දු වාර කිහිපයක් පිටියෙන් ඉවත ඉඳලා නැවතත් පන්දු යවීම සඳහා එකතු වුණා. ඉතින් ඔහුට කිසිම ගැටලුවක් නැහැ. තරගයට සහභාගී වෙන්න කිසිදු ගැටලුවක් නැහැ. ඉතින් මේ ආකාරයෙන් සිකන්දර් රාසා වේගී කඩුල්ල දවා ගැනීමට තිබිච්ච අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වුණා. අද දවසේදී කාලගුණයෙන් කිසිදු බාධාවක් මතු වුණේ නැහැ. අපි දැක්කා අමතර පැය භාගයක් අරගෙන පන්දු වාර 90ම සම්පූර්ණ කරන්න අද දවසේ හැකියාවක් ලැබුණා. හොඳින් හිරුවෙලිය පතිත වෙලා තිබුණා. ඉතින් මේ තත්ත්වය අපිට හෙට දවසේදීත් බලාපොරොත්තු වෙන්න හැකියාවක් තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි ඉක්මනින් මේ ඉතිරි කඩුලු 4 දවාගත යුතුව තිබෙනවා. දිනේ අවසන් වෙද්දී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 352ක් ලබාගෙන ඉන්නවා. කඩුලු 6ක් දැවි රජිස් චකබ්වා ඉතාමත්ම හොඳින් පහුගේ තරගයේදී වගේම කඩුල් ආරක්ෂා කරගෙනමින් ලකුණු රැස් කරමින් ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ මුතුම්බෝසි සහ ඩොනල්ඩ් ටිරිපානෝ පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයන් විදිහට අපිට නම් කරන්න හැකියාවක් තිබෙනවා. ඉතින් මේ ක්‍රීඩකයන් අතරින් සමහර විට තවත් ලකුණු 50ක් 60ක් එකතු වෙන්න හැකියාවක් තිබෙනවා. හැකි ඉක්මනින් මේ කඩුලු දෙක දවා ගැනීම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය විය යුත්තේ. ඒ වගේම අද දවසේදී මේ සෙෂන්ස් තුන පිළිබඳව කතා කරද්දී ඔබට දකින්න ලැබෙන විශේෂිතම කාරණය තමයි මේ ක්‍රීඩකයන් රඳවාගෙන තිබෙන ලකුණු වේගය.
මේ සිම්බාබ්වේ කණ්ඩායමේ මැද පෙළ ප්‍රතිකරුවන් බැලුවාම ඔවුන් මේ එක් දින තරගයක පන්දුවට පහර දෙන ආකාරයට තමයි අද දවසේදී පන්දුවට පහර දුන්නේ. ඔවුන් පහුගිය තරගයේදී ඔවුන් කරපු වැරද්ද නිවැරදිව හඳුනාගෙන තියෙනවා. මොකද ඔවුන් පහුගිය තරගයේදී ඕනවට වඩා කඩලු ආරක්ෂා කරගන්න ගියා, විශේෂයෙන්ම දෙවෙනි ඉනිමේදී. ඉතින් මේ නිසා තමයි සිම්බාබ්වේ කණ්ඩායමට ඒ තරගයේ පරාජයට පත් වෙන්නට සිදු වුණේ. නමුත් අපි දැක්කා පහුගිය තරගයේදීත් බ්‍රෙන්ඩන් විලියම්, බ්‍රෙන්ඩන් ටේලර් සහ ක්‍රෙග් එර්වින් මේ ආකාරයෙන් වේගෙන් පන්දුවට පහර දෙන්න උත්සාහ කළා. නමුත් අද දවසේදී මේ මැද පෙළ පිතිකරුවන් හතර දෙනාම, පළපුරුදු පිතිකරුවන් හතර දෙනාම මේ ආකාරයට වේගෙන් පන්දුවට පහර දීලා ලකුණු එකතු කරපු ආකාරය අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. මේ සෙෂන්ස් තුනේ රන් රේට් එක බැලුවාම ඔබට බලා ගන්න පුළුවන් හැම විටම ඔවුන් ලකුණු තුන ඉක්මවපු දළ වේගයක් රඳවාගෙන තිබෙනවා. විශේෂයෙන්ම දෙවෙනි සෙෂන් එකේදී හතර ඉක්මවපු දළ වේගයක් රඳවාගෙන තියෙනවා. ඉතින් මේක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ටත් එල්ල වෙන අභියෝගය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පළවෙනි තරගයේදී රඳවාගත්ත ඉතාමත්ම අඩු දළ ලකුණු වේගයක් අපි මේ තරගයේ ජයග්‍රහණය කළත්, ලකුණු 500 ඉක්මවපු ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේ අඩු දළ ලකුණු වේගයකින්. හැබැයි මේ තනතිරුව තුළ ඒ ආකාරයෙන් පන්දුවට පහර දෙන්න ගියොත් ගැටලුවක් මතුවෙන්න ඉඩකඩ තිබෙනවා. ඉතින් ඕෂධ ප්‍රනාන්දු, ඒ වගේම දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්ට මේ තරගයේදී වැඩි කාර්යභාරයක් තියෙනවා කියලා තමයි විදුවට නම් හිතෙන්නේ. අනිත් එක, මේ තරගයේ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා කණ්ඩායම ටිකක් ලකුණු වේගයේ වැඩිපුර තියාගෙන ලකුණු රැස් කරගත යුතුයි. මොකද අවසන් දිනේදී වර්ෂාවෙන් බාධා මතුවීමටත් ඉඩකඩක් තියෙන බව තමයි අපිට අන්තර්ජාතික කාලගුණ වාර්තා පරීක්ෂා කළාම දැනගන්නට ලැබෙන්නේ. අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රියාත්මක කරපු පන්දුවාර 90න් පන්දුවාර 44ක්ම ක්‍රියාත්මක කළේ දඟ පන්දු යවන්නන්, ඒ වගේම වේග පන්දු යවන්නන් 3 දෙනා පන්දුවාර 46ක් ක්‍රියාත්මක කළා. හැබැයි මේ වේග පන්දු යවන්නන් කඩුලු 3ක් සහ දඟ පන්දු යවන්නන් කඩුලු 3ක් ලබාගෙන තිබෙනවා. එතනදී ධනංජයද සිල්වා කඩුලු 2ක් ලබා ගන්න සමත් වුණා. ඒ වගේම සුරංග ලක්මාල් අවශ්‍යම මොහොතක අවශ්‍යම කඩුලු 2ක් දවා ගන්න සමත් වුණා. ඉතින් හෙට දිනේදී පළමු සෙෂන් එකේදී මේ කඩුලු 4 දවා ගත්තොත් ඒක ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්න ලොකුම ජයග්‍රහණයක්. විශේෂයෙන්ම ලකුණු 400 සීමාව ඉක්මවා යන්න සිම්බාබ්වේ කණ්ඩායමට ඉඩ ලබා නොදීම තමයි අපේ ඉලක්කය විය යුත්තේ. ඉන් පස්සේ ටිකක් ලකුණු වේගය තියාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ සිම්බාබ්වේ කණ්ඩායම ලබා ගන්නා ලකුණු ප්‍රමාණය හඹායා යුතුයි. නැත්නම් මේ තරගයේ ජයග්‍රහණය කිරීම ඒ තරම් පහසු වෙන්නේ නැහැ. ඉතින් පිතිකරුවන් සතුව ලොකු වගකීමක් තිබෙනවා ලකුණු වේගය රඳවා ගැනීමට. විශේෂයෙන්ම එකයි මම සඳහන් කළේ, ඕෂධට, චන්දිමාල්ට සහ දිමුත්ට ලොකු වගකීමක් තිබෙනවා. අපි බලමු හෙට දවසේදී තරගයේ කොයි ආකාරයෙන්ද පැවැත්වෙන්නේ කියලා. හෙට දවස අනිද්දා දවස වෙනකොට මේ තනතිරුව දඟ පන්දු යවන්නන්ට වැඩිපුර හිතකර බවට පත්වෙන්න ඉඩකඩ තිබෙනවා. මොකද කලින් තරගයට ක්‍රීඩා කරපු තනතිරුව නෙමෙයි මේ තරගයට බටහිර දෙසින් තිබෙන තනතිරුවක් තමයි මේ තරගය සඳහා සූදානම් කරලා තිබෙන්නේ. හැබැයි ලොකු තෙතමනයක් දකින්නට නැහැ. වේලිච්ච තනතිරුවක් තමයි අපිට දැක ගන්න හැකියාවක් ලැබෙන්නේ. වැඩිපුර වතුර දාලා නැති බව තමයි තනතිරුව වාර්තාව පිළිබඳව බැලුවාම අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තත්ත්වයේ මත ඉදිරියේදී දඟ පන්දු යවන්නන්ට යම්කිසි වාසිදායක තත්ත්වයක් නිර්මාණය වේවි. හැබැයි පළවෙනි දින 2-3 තුල පිතිකරුවන්ට ලොකු වැඩ කොටසක් කරන්න හැකියාවක් තියෙනවා. අපි බලමු හෙට තරගයේදී මොකද වෙන්නේ කියලා. හෙට තරගයේ කිටි දැක්මත් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. කියලා එනම් ජය වේවා හැමෝටම.